සමන්තා චක්කවාලෙසූ අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස සුසුකංවත ජීවාම ආතුරේ සුුවනාතුරා ආතුරේසු මනුස්සේ සුවිහරාම අනාතුරාතිී ඉවත්න බුදුරජාණන් වහන්සගේ දේශනාවස්ොබභභාවයෙන්ම ගැඹුරුයි. ඒ සරල නෑ. ඇත්තටම මම්ම මෑත කාලේ බොහෝ දේශනාවන් හොයාගෙන ගොඩාක් ගුරුරු ඇසුරු කරලා තියෙනවා. කැලෑවලට පස්සේ පන්සල්ල ඉන්න ස්වාමින් වහන්සේලා ආරන්්‍යවල ඉන්න ස්වාමින්න් වහන්සේලා. විශ්විද්‍යාලී ගනගන්න කාලී ස්වාමිණහම් සේලා එවිදි ගොඩා කඇසුරු කරල බලල තියෙනවා ති මේ නිර්මල බුද්ධ වචනය සම්බන්ධ හැම තැනකදීම එක තැනක බරපතල අරබුදයක් තියෙනවා. තකොට ඒ ස්වාමීන් වහන්සල වරද්දගෙන නෙමෙයි. ධරමය ප්‍රතිඵල නැත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රඥාවදුරුවල නිසා. ප්‍රඥාව දුලුවර වනාාම දරමි ඔරු තු දෙන්න. නමුත් අර ප්‍රඥාව නැතිකමටම හිතෙනවා නෑ ධරමය මයි දුරුවල එක් කොමි බණ කියන හාදුුරුවරු දුරුවලයි. එහමම හිතෙනවා. තුර එහෙම හිතන්නේ ඇයි එහෙම හිතෙන්නේ දේශනාව දුරුවලයි කියලම හිතෙන්නේ පින්වත්නී ප්‍රඥාව නැතිකමට. ප්‍රඥාව කියන එක තමයි වඩන්්ඩඕන තත්ත්වය. ප්‍රඥැන වඩඩ ඕන දෙයක් නමුත් දැන් අපි අහලතියන්නේ සිත වඩන්න ඕන කියලන සිත වඩන්න බෑ සිත වඩන්න බෑ ප්‍රඥාව විතරයි වඩන්න පුළුවන්. තොර මේ ප්‍රඥාව කියලකැනෙ පජානාතීකයන අරතයට. පජානාතී යැනෙමොකත් අවබෝධ කරනවා කියන අදහස්සට. විඤ්ඥානය කියන පදේ හැදිලතින විජානාතී කිය නර්ති. විශේෂයෙන් දැනගන්නවා කිය නර්තිෙන් තමයි විඤ්ඥානය කියල කියල්. පජානාතී කිය න අවබෝධ කරනවා කිය අදහසින් ප්‍රඥාව කියනවා විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් විඤ්ඥානය කියන. ඉඩ පස්සේ සංජානාතී කියය නර්තින් සඥ්ඥාව කියලෙන අන්ඳනගන්නවා. ලඟින් ලගින් අන වචන ටිකත් තියෙන්. නමුත් දැන් අපේ විඥ්ඥානී කියන එක වඩන්න බෑ. ගැ සිත වඩඩයන් ලිපා වැඩන්න. ඇයි සිත වඩන්න බෑ. මොකද්ද කරන්න පුළුවන්. ප්‍රඥාව වඩන්න පුළුව එක තින ලස්සන සූත්‍රෙක් මහා වේ දල්ල සූත්‍රයක එක බැලුව මහරි. එක මහා කොට්ටිත හාමුදුරු වහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ස්වාමීණී විඤ්ඥානයේ විඤ්ඥානය කියනවා මොකද විඥානය කියයන්නේ තුර සාරිපුත වනස් වසන කෙටි උත්තරතින්නේ. විජානාති විජානාතිකෝවා උසෝ. විශේෂයෙන් දැනගන්නවා කිය නර්තයෙන් තමයි ආශ්මතුනි විඤ්ඥානය කියයන්නේ. ොර එතතුර කොටිතහරවා එතනවා. පජානාති ප්‍රඥ්ඥාව ප්‍රඥාව කියනවා ස්වාමීණි මොකක්ද ප්‍රඥාව කියන තුර සාරිපපුත්්තයන සුත්ත්‍රර දෙෙනවා. පජානාති පජානාති කියන අර්තයෙන් පඤ්ඥා කියනවා හොයි. ඒක ල ස්වානසලක තිබ ක්ෂකම අපි නහමැහුත් අපි ත්තරත් නෑවට. ඉටපසන ප්‍රඥ්ඥාවයි විඤ්ඥානය කියනව එකද තියනෙ වෙනමද තියනෙ කියලා. එ අද අදන්න බන කියන කෙනෙ කහු මට උත්තරන. ධර්මය බලලතියන නිසා ධරමී තියනක සම්බන්ධ කියවීම තිබට කෙලෙින් අප උත්තරන හත් උත්තර දන්නඩබෑම මේ සාරිපපුත්තහර ධර්ම සේනාද පපති කියවීමම එකයි. ඊටස රිපපුත්තයන් හන්සේ කියනවා ආයුස්මතිනි මේ වෙනවෙනම නෙමෙ යිතියෙන්නේ. ඉට එකට තියෙනවා නම් වෙනසමොකද. එකට නම් තියන්නේ මොකත්ද වෙනස. එතොට මේ සන්න සාරිත්හර තමයි ආයුමතුන ප්‍රඥාව කියන්නේ අවබෝධ කරනවා කියන එකට විඤ්ඥානයක යන දැනගන්නවා කියනකට විඤ්ඥානයේ දැනගන්නේ ප්‍රඥාවන් කියවා. විඤ්ඥානයේ දැනගන්න ප්‍රඥාව එහනම් ප්‍රඥාව වඩන්නේ මොකටද. විඤ්ඥානය දැනගන්ඩයි. කඥ්ඥාව වඩන්නේ විඤ්ඥානය දනගන්න විඤ්ඥානය වඩන්න බැරි. ඇයි විඤ්ඥානයේ වඩන්න බැරි. මොකක් නිසාද වඩන්න බැරි. විඥ්ඥානය විපාකයා. ඔකොළගේ සිත හැදිලයිවරයිද. සිත වෙනස් කරන්න බෑ. එතුට සිත මේ වෙනකොට හේතු ගොඩක් නිසා හැදිච්චේක්. ත විතරන්නන්නේ මේ රපත් හැච්ච එකක් නාමරූප ධර්මයන්, අන්‍යමඥ්‍ය වසයෙන් ඇ පෙනවා ඒ දෙකම හැදිච්චේවා. මොන අයින්ද හැදිලතියෙන. සිත හැදිලතියන්නේ නාමරූප කියල ධර්මකොට්ටාසයකි. විශේයෙන් මෙතන විඥානයේ නම් පීටලතින පරණ කරමෙන්. එක ගැන සංකාර පච්චයා විඤ්ඥානන් කිය. පරණ සංස්කාරවල ටනුව තමයි විඤඥායේ බැසගන්න. ඇගලන්ගේ ්ාන මවක්කසකට හරි ගර්බාසයකට හරි බිත්තරයකට හරි කුණු ගඩ බැසගන්නේ බැසගන්නවා හොයන්නත් බෑ. එක බේ බුදුරජානන්සක කතාාවන්ට හොයන්නත් බෑ. එකන විඤ්ඥානය බැසගැනීමෙන් තමයි සවි්ඥානික වෙන්නේ. න් අම්මගේ තාත්තගේ ධාතුවලින් මෝලික සදර්බය හැදුවට විංඥාේ බැහැගත්තේ නැත්තන් නාමරප කියෙලෙව වැඩෙන්න්න. එකන විං්ා පච්චයා නාමරූපන් කියලා. එකන දැන් කලයක් ඔය අම්ම කෙනෙක්ගේ ළමයි හම්බෙන්ට ඉන්නකොට දරු ලැබෙන්ට ඉන්නකොට අම්මල දැනගන්නවනේ දැන්න දරුවෙක් ලැබෙන්ඩට කියලා ඇගේ ජීවිද්‍යාත්මක වෙනස්කම්බලි එක එකකිවීම කදන්නද විං්ඥානයක් බැහැගෙන කියලා. විඤ්ඥානය බැහැගත්ති නැත්තං දරුවෙක් ඉන්න බවට නිමිත්ත එන්නේෑ අම්මට. ජීවිද්‍යාත්මක වෙනස්කම් මතුෙන් නෑ. විඤඥානයේ සම්භවය වෙනම එකක් රූපේ සම්භවෙන අම්මතාහත්තගන්නේ. එ රූපේ සම්භවයට අම්මතාත්තගේ අම්මතාත්තත් නෙමේ අම්මතාත්තකින් සම්භවට උදව වෙලා රූපේ හැදිල තියෙන්න්නේ කරමින්. එකනේ රූපය හැදිලතියන්නේ කරමින් විතරන් නෙමේ කරමින් කොටසක් හැදිලා තියෙනවා. ඊට පස්ස සිතටුව සිතටානු උපදිනව රූපය ආහාරීන් වැඩෙනවා, ඉරුත්තුවට අනුවත් රූපය වෙනස් වෙනවා. එක නිරුතුවලට අනුව රූපය වෙනස් වෙන ආහාරයෙන් වැඩෙන. නවත් දැන් ලෝකේ කියන්නේ ආරෙන් වැඩන විත්‍ර බෙද්දී හදන්න පුලුවන් කියල කියන්නේ එක දැන් බෞද්ධ ඥානයටටනුව අපිතු මේ අතිේ මගේ මෙතන වේදනාවක්තිය නො න ඒ බුදුරජනසගේ දේශනාවට අනුවතියෙන්නේ ආමිතන රූප කලා පහරියට උපදින්න. එත රූපලා පොපදිින් නඇති උුණට පසේ සාරගැ අති අමාරුව ෙද බවවා අත අරුඩ නොදැ. ඇයි ආහාරීෙන් රූපේ උපද්දවන්න පුළුවන්. ආහාර සමුදයා රූප සමුදයෝ කියකට කියලා. එක හරි පුලම රපේ හදන්න. ඇැබැයි මේ රූපේ කොටස් ටිකක් තියනවා කරමින් හැදිච්චටිකක් ඒටික කෑමෙන් හදන්න බෑ. උදාහරණයක් විදට චක්කු ප්‍රසාධය කරමින් හැදින්නේ. එක උපද්දවන්න බෑ ආහාර චක්කු ප්‍රසාදය හදන්න බෑ එක කරමින් හැදිල තියෙන්නේ එක උපද වන්න බැයි. ඔ නොවගේ මේ විඤ්ඥානය කියන එක බැසගන්නේ පරණ සංස්කාරවලටන් වගෙන සංකාර පච්චයා විඤ්ඥානන් කියලා. ප පරණ සංස්කාර කියන්නේ පෙරජීවිතය කරමවලටනුව තමයි විඤ්‍යානයේ බැගනති අප කියන්න තෙමයි කරම විඤ්ඥානයේ බැසගත්තා එහෙමයි කියන්න බැහැගනතිනම කදද කර්මවිඤ්ඥානයේ බැහගනතින මවඋකුසට. තු කර්මවිඤ්ඥානය අම්මතතාත්තකින් සම්බවය වෙන්න. ම ්‍යා සම්භවවෙනි පරණ සංස්කාරවලින් ඒ නිස්සා තමයි අම්ම වගේ දරවා හිතන් නැත්තේ දර් එකම කුසේ ළමයි දෙන්නෙක පදනො තේ දෙන්න හිතන්නේ දෙවිදිියකට සහට රූපය සමානෙන්ඩ පුළුවන් හිතන විදිිය වෙනස් ඇයි එක හේතුව පැරණි කරමින් හිත හැදි ලති නනිති වෙනස් කරන්න බෑන ඒකට අපි න විපාක විඤ්ඥානස්කන්දය ඒ විපාකයා එක පරණ විපාකයක් එකයි වෙනස් කරන්න බෑ. සිත වඩන් උත්සාහ කලාට වැඩන්නේ සිත වඩන්න බෑ. සිත වඩනවා කියනක ධර්මී වැරදි අර්ථයක් සිත වඩන්න බෑ. ප්‍රඥාව විතරයි වඩන්න පුළුවන්. ප්‍රඥ්ඥාව වඩන්නමොකොටද සිත අවබෝධ කරන්නන්න හරි. ප්‍රඥ්ඥාව වඩන්නමකොටද ප්‍රඥාව කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. සිත කියන්නේ අවබෝධ කළ යුතුදයක්. ප්‍රඥාව කියන්නේ. ඒදිය තුදන්න හරි ඔන්නොහම ේු ගත්තම හරි එනම් ප්‍රඥාව කවදාවත්ඩ එන මතතියන ප්‍රඥාව නි සීයටට පහහින්දල විතර හදන්න පුුව. අන්තිම දුරුවලෙනෙක් එක අන්තිම මිනිස්සු වැරදිකරපු ජීවිත ගොඩක් වරද ගත්ම මිනිසු මඟ පලවබෝධ කනාා ගහින්ත. එක අන්තිමට වැරදිච් මිනිස්සුගේ බුදුරජාස ප්‍රඥාව හැදුව. තර ප්‍ර්ඥාවිත්්‍ය කත් තියනවා මේ ඔය අවබෝධයටටිටවුවෙනකොට ඇති ප්‍රඥාව ගොඩා ැඩ තලතින හාාස පඤ්ඥා ජවන පඥ්ඥා උදයත්තගා මිනි පඥ්ඥා ලෝකෝත් හොම තියන ගොඩක් කතා. මෙ මේ ප්‍ර්ඥාව ගැනම අපේ දේශනා තියනවා පනහක් විතර යබි එක විතර ප්‍ර්ඥාව පජානාත කියන ගැන දේශ පනහකට වැඩිතින්ට. එතකොට ප්‍රඥාව න වඩන්න පුළුව. ඒකතමා අපි වඩන්න උත්සහ කරන්න ඩෝට. ඒ ඒකෙත් මේ ඔය සෝතාපන්න වගේන ව සෝතාපන්න වගේ වෙනවනන් හද ඕන ප්‍රඥාවමක කදන්න නොද උදයත්ත ගාමිනී පං්ඥා කියලා ගත්තේ. ඒක තමයි මගපල අවබෝධය කරයි එක උදයත්ත ගාමිනී ප්ඥා ඒ උදයත්ත ගාමිනී ප්‍ර්ඥාවෙන් තමන්ගේ හිත විතරයි ද කියනයි. දැ ලෝකයේ අනිත්‍යයි කියලා බලනක හොඳ දෙයක්. ලෝක අනිත්‍යයි කියලා බල නොනේ ද. බොහොම හොඳ දෙය ෝ අලෝකය මගේ වස්සගේ පවත්වන්ට බෑ කියල බලනිි ප්‍රඥාවක් ම තිෙ බැලෝකෙල කාටත් තුවාන්න්න. සියල් වෙනස් වෙනවා කියලා දකිනික ප්‍ර්ඥාව. හැබැයි මඟ පලවෞෝදය කර යේ මග පලවබෝධය කරා යනවනම් මොකදති. සියල් වෙනස් වෙනවා කියල දැකපු සිත වෙනස් වෙනවා කියලා බලන්න හිනං. උදයත්ත ගාමිනී පඥ්ාර් මාර්ග පලවබෝධය කරා එකතු වෙන්නේ තමන්ගෙම හිත දැක්කොත් ඉතර. ඒක බද් දේශනාාව කියෙන මහන්නී බඹයක් පමණුවූ කලේබරේට මයිමල් ලෝකයේ පනවන්නේ ලෝක සමුදය පනෝනිිකගන්. එතකොට දැන් අපිට එ බොහොම ලස්සන අදහසක්ක ෙනොමකක්ද තමන්ගෙම සිත දිහා ප්‍රඥාවෙන් බලනකට මොකක්ද කියන්නේ මොන ප්‍රඥාවද උදයත්ත ගාමිනියා පඥ්ඥාය සමන්නාගතූ. ලෝකයේ සියල්ල වෙනස් වෙනවා කියලා දකිනකත් ප්‍රඥාවක් තමයි සියල්ල වෙනස් වෙනවා කිය දකින එකමත් ප්‍රඥාවක්. හැබැයි උදයත්ත ගාමිනිියයා පඥ්ඥාය සමන්නනාගතෝ කියන්නේමකක්ද. වෙනස් වෙන බවට තමන්කි සිත දකිනවා. වෙනස් වෙනවා කියල බලපු සිටත දකිනවා. එතකොට තමයි සම්පූර්ණයෙන් සිත මැදහක් වෙලා ඒකට අපි කියනවා උපෙක්කාා බොද්ජන්ගේ කිය එකක වැඩිල සසාම්පර්ණය අවබෝධයනය එකතු වෙන එක හරි ලස්සන්න දෙයක්. තොරදෙම් මේ ප්‍ර්ඥාව වඩන වනන්. ප්‍රඥාව වඩන්න තියෙන්නේ කොහොම දන්නවද. ප්‍ර්ඥාව වඩන්න තියන්නේ ප්‍රතිපාත්තිය තුළ. මොකත් තුළද ප්‍රතිපතිය තුළ මොකද ප්‍රතිපත්ති කොඩාත්තිය අපිකක්ගමුණනිකක් මොකදද අපීගන්න බොජ්ජංග කියගම. බොජ්ජග තියෙන්නේම ප්‍රඥාව ව ආර්යෝෂ්ටන් මාර්ග ය ප්‍රඥාව වන්න දැම මේ ප්‍රඥාව හරිීන් දම බහස ව ඩන්න වඩන්න කියනොට වඩන්න මනවාද කරන්නේ කිය කෙනෙක් කහන්න පුළුවන්. ඒ ප්‍රඥ්ඥාව වඩන්න තමයි ප්‍රඥ වඩන්න තමයි පින්වත්න ප්‍රතිපත්තිය කියලකක් බුදුරජනස වදාළි. පඥ ප්‍රතිපත්තිය ඇතුළේ තමයි සම්පූර්ින් ප්‍රඥ්ඥාවේ ඉහලා අදියකට එකතුව අුදත් ගමිනිය අ පඥාය සන්නාගුතු ව ගොහොම හදුරනය එක පරහදාගන්න කිය හොත් එක බුදේන ප්‍රතිපත්තිය. බොජංගි කෙම වඩාගන පිළිවල්ට යනකොට ය සම්පූරණීයාගේ සිත කෙලෙස් ගතිය කැඩද. අපි අපේ අභියෝගයේ තියෙන්නේ කෙලෙස් වෙනුවක් විතර. අප අභියෝගය කෙස් ෙෙනවුවෙන් විතර යසේ අපිට අියෝගයක් නෑ හිතෙක්කත් අයෝගයක් නෑ හිතේ කෙස් ඇති වෙනවා ක කියනෙක අප පුදුව ම පරණරමලින් හැදිච හිතක්. තකට දැන් සිතේ කෙලෙස්තියාගෙන අවබෝධය කරයි යන්න පුළුවන්ද. බෑ සිතා ප්‍රඥාවන් අවබෝධ කරන කොට. සිත ප්‍රඥ්ඥාවන් අවබෝධ කරන කොට පරින්නත්නීන් සිතන වෙනවා. අන්න එක තමයි රහස්ස. සිත ප්‍රඥාවන් අවබෝධ කරන්න අවබෝධ කරන්න මොකද වෙඩි සිත නිවීයනවා. ඒො ප්‍රඥාවං සිත අවබෝධ කරන්නේ සිත නිවීම පිින්සත් සිත නිවන්්ඩ අපිමොකුත් කරන්නේ ප්‍රඥාවන් සිත අවබෝධ කරපු ගල්මම්ම පින්න්නත්න්නේී සිත නිවයන එකටැින හිත විංකාර ගත වෙනවා කියල්. ඕකට ධර්මී තියනවාම සිතින් ලෝකයට අරතය යන්නේන්නේේ ප්‍රඥාවන් බලන්න්න පටගත්ත අම්ද හොකති නො ලස්සන සූත්‍රය රූපධාතු කෝරාග නිබන්ධංච පනවිඥාන සෝක සාරීත උච්චති කල තුමක්ති න බෝම ගැබර තුම. රූප ධාතුව කෙරේ රගෙන් බැඳු විඥානයක් තියෙනවා වනම් විතරයි මහනිනි නොවත ප්‍රති සන්ධියක්කවෙන්නේ හිකැනෑ උපතක් කරායන්. එතොට දැන් රූපධාතුව කෙරෙ රාගෙන් බැඳුුණු විඥ්‍යානයක් පවවන්න නැතිවෙන්ට නම් විඥාණය අවබෝධ කරන්න විතරයි තියන්නේ. එතකොට රූප ධාතුව කෙරේ රාගෙන්ක් සිත බැඳන්න නිවිලයනෝ. එතුොට ඔ ඔය කතාව එකපාරම මතු කරගඩ බැරි නිසා උපක්‍රමයක් විදියට තමයි අපි ප්‍රතිපත්තිය හදන්නේ ප්‍රතිපත්තියති. ඒිෙන් ිටි ටික ්‍රතිපත්ති හදනවා. තරඒ ප්‍රතිපත්තිය හදන්න අපිටි තේරුම් ගන්නව නි්චිත ප්‍රතිපත්තියද අද අවෝධය කර යන්න බැරික හෙවත්තමයි පින් අත්න ගොඩාක් දෙනකුට අවබෝධයරා යන්න බඩරිගොල් ගලගේ මන ලෑස්තින යක වෙනව. තුර අවබෝධය කරා යන්න ගිහි කෙනෙ ලෑස්ති වෙෙන්්ඩෝ අ බජන්ග ටි වැඩ ෑ ච ප්‍රශ්නය. ප්‍රඥාව වඩන්න ඕන සිත අවබෝධ කරගන්නයි තියෙන්නේ සිත අවබෝධ කරගෙන මොකදද සිත තුළ අකරන්න තියන්නේ සිත අවබෝධ කලාම නිවිල යනවා. අවබෝධ කිරීම පිණිස ප්‍රතිපත්තියක් ඕන ඒ ප්‍රතිපත්තිය තමයි එක්කෝ සතර සට්ා හරි ර් ෂ ටාන් මාර් හැරි ඉද්‍රියධර්මහරි ලධර්මාහරි ෝජාග දම නොහරි ඩන්නලෝ.ඒ වඩනකොට තමයි ප්‍රඥාව පරිපූර්ණ යත්වයටට පත්වයන්නේ එක අපින පඤ්ඥාය පරිසුජ්ජති කියලා. සම් ප්‍ර්ඥාවෙන් හාත් පස පිරිසුදු වෙන්න ගන්නවා. ප්‍රඥාව හත් පස පිුදුුවම කක්ද තමන්ගේ සිත ඇයි ප්‍රඥ්ඥාවෙන් වඩ ප්‍රඥාව වඩන්න වඩන්න සිත අවබෝධ වන අවබෝධ වෙන්ට අවබෝධයම පිරිසුතු. එත ප්‍රඥාව ප්‍රඥාවෙන් බලන කොට අවිද්‍යාවට අවකාසයේ නැදැමවගොලු දන්වාන්නේී බුද්ධ සාාසන අරබුදේ විදියට පෙන්න්න එමකක්ද අවිද්‍යාවනි. බද්දාව කියන මහෙන බයි මයි ර්ග සංසාර ඉපදමින් මැරමින්නාවේ, දීර්ග මද්දාානන්, සන්ධාවිතන්, සංසරිතන් මංචේව තුන් හාකංච මොකද මයි ොබයි දෙන්නම දීර්ග සංසාරයාව. අවිද්‍යානීවරණානන් තන් හා සංයෝජනානන් එහමනි කියෑන අවිද්‍යාවයි නීවරණය නිසා තන්හාාවේ සංයෝජනය නිසා. ඇතරම තන්නවත් නම ප්‍රශ්නි, අවිද්‍යාවයි, ප්‍රශ්නී, අවිද්‍යාව නිසා තන්හා උපදනවා. සංසාරය අම්මයි තාත්තයි වගේ තමයි අවිද්‍යාවයි තන්නාවයි කිය කිය. තාවත් නමී ප්‍රශ්නී අද්‍යාවයි ප්‍රශ්න, අවිද්‍යාව තිබ්බාම තන්නාව උපදිම. ඇැතුව තහාාව නිසා අවිද්‍යාව ඇතිවෙනවා නබි. අවිද්‍යාව තිබා ම තන්නාව එක පි සම්පදති අද්‍යාව නිමුලින් කියන්නේ පස්ස තමයි තන්නා පච්ච පාන ොයකතාව කියයි. එතොට අවිද්‍යාව තමයි බරපතල ප්‍රශ්නී මොකද මේ බුදුරජාන්සගේ ශාසනයක් නැත්තනන් අ ද්‍යාව හොයන්න බෑ ඇයි හොයන්න බරි අවිද්‍යාව හොයන්න බැරිමොකද. දැන් රාගය ඇතිවෙනට හොයන්න පුළුව. රාගේ ස්මතු වනකොට හොයන්න පුළුවො. ඇයි ්‍රාගේ නැතු හිට වෙලාලු තොන තරන්තිය නොදැ මේ වෙලාව ගොලන් ස්තේ රාග න. එන් රාගේ නැතුව ඉන්න වෙලාලට රාගේ සිහිකල්පනාව තියන මිනිහෙකොට රාගේ උපදිනකොට හොයන්න පුලුවන් ආ මගේ සිතේ රාගගේ උපන්නා කිය. තන්නාව ඇතිවෙනකොට හොයන්න පුළන් හැම එක්කට රූපතන්නා උපදින්න. විදින විදිනයේවට විතරයි තන්න උපදන්න. ැතිේවට තන්නාව උපදින්නේ නිසා තන්නා උපදිනකට හොන්න පුළුව මකද හැමික තන්නාව නෑ. දේශය ඇති වෙනකොට හොයන්න පුළුවන් දේශේ නැතුවහිටපු වෙලාවලුත් තියනවා. ඒනිසා දේශයේ ඇතිවෙනකොට ම අපට හොයන්ට පුළුවන්. අවිද්‍යාව හොයන්න බැරිියයි. අවිද්‍යාව මතු වෙලා මයිතියමයි. තන්න ඒකයි බුදුරජාන් වහසේ නමක් එච්චට වටින්. ඇයි අවිද්‍යාව මතු වෙලා මයිති. අවිද්‍යාව මතු වෙලාම තියන නිසා අවිද්‍යාව මෙයයි කියලා අපි දන්නේ. අපේ සිත ස්වභභාවෙන්ම අවිද්‍යාව ඉස්මතු වෙලායිති. ඒ නිසා මේ අවබෝධය කරා යනක ලේසි පහසු දෙයක් නමම. අමාරු දෙයක් පින්වත්නී. යොක බොහෝම අමාරු දෙයක්. එතනහිම අමාරු දෙයක් තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. හෙම් පින්නත් ෝම ලස්සන දෙයක් තේරුම් ගන්ට මොකක්දේ පින්නත්නී ප්‍රඥාවෙන් බලන්ඩ බලන්න තමයි නිවෙන්නේ ප්‍රඥාව වැඩුවෙන් නැත්තං අපට අපේසි අවබෝධ කරන්න බෑ ප්‍රඥාව වඩන්නම් නිශ්චිත ප්‍රතිපත්තියක්කෝන් නිශ්චිත ප්‍රතිපතික කොන්ැ අපිතම් බෝජ්ජංග ධර්ම කියය. ඇැයි ඒකට කලින්ම බුදුරජනසක ශ්‍රාවක්‍යයන මකොනමි සූදානම් ෙන් ඕනනිකල සූදානමක් නැතිම ලකාව ගොඩාත් බෞද්ධයොන්ඩ ච දෙයක් තමයි බුදු දහමි ආඛ්‍යානී දන්න. දෙ බුදු දහමි ස්වරූපය මුළු ත්‍රිපිටකයේම ස්වරූපය තමයි පොදු අදහස කියනවා. ඊට පස්ස හේතු ටික කියනවා පොද අදහස කියනවා දරමී කියනවා විනේ කියනවා අමානීවන ගැන කියනවා කතා විවර කරන ඔච්චර. මොකදද. හැම සූත්‍රය එකමතියෙන්. පොදු අදහසක් කියනවා ධරමිය කියනවා, විනය කියනවා නිවන ගැන කියනවා පරිච්චේදය වහලදාව. එච්චර. ඔය ටික තමයි පින්නත්නී බද්ධසාාසනී හැටය. එතු ලෝක දන්නති කෙනෙකට ධර්ම අල්න්ඩ බෑ. පොද අදහස ගැන ඔකටම හැම ූත්‍රයකම තියනේ පොදු අදහසක් කියනවා ධර්මී කියනවා විනේ කියනව පරිච්චේදේ නිමා කරන. දැම වල් තේරෙනවා කරික් කියන්නක දැගයි පිරිත් පොතේ තියෙනවා නද ඒකනාමකින් සබ්බේ සත්තාහරටික සාමනේර ප්‍රශ්නය කියල පිගර කිය. පොදු කතාව කියන ොමකද ඒකනාමකින් සබ්බේ සත්තාහාරට්ටි දෙක. මේ සබේ සත්තාහරට්ිතක කියන්නේහම මේ බත්මාලු පිණිවලින් ජීවත්තන කතාාවගැ හෙම නම. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියන්නේ සියලු සත්තු ආහාරයෙන් යැපෙනවා කියන එක ඒ කියන්නෙත් මේ බත්මාලු පිණිවලින් යපෙනවා කියනෙකීම නමි. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියන්නේ කණබොන කෑමිං මේ රූපය හැදෙනවා. කනබොන කෑමිින් රූපේ හැදුනහම ඒ රූපේ ඇස එකන මේ ඇ හැදුනා කියමුකු ඇ හැදුනාම ඇහහි ඉස්පර්සයේ සිද්ධ වෙනවා ස්පර. ඉස්පර්සයේ සිද්ධ වනාාම සංඥාවේදනාවලට තල්ඩුවක් ලැබෙනවා. ප කරම දස්සෙනවා මනු සංචේතන හාරය. කර්ම දැස්සුනාම විඤ්ඥානයට තල්ලුව ලැබෙනවා විඤ්ඥානාහාරි විඤ්ඥානී පැලවුනාාම ආයත් කණබන කෑමිින් නඩත්තු කරන කයක් කම්බයනවා. කබලින් කාරහාරය. වොම ආහාර චක්‍රයක් නතියන්නේ කනබොන කෑමින් ඇහැහැදිෙනවා. මුල්කාලී ගරභාසයක් ඇතුළි අම්මගේ කුසේ ඇහැදුනත් ඇැහැදන්නේ කණබන කෑමින්ම්ම කෑමෙන් තම එදැහැදදිින්. ඒට අම කන කෑමිින් හැ හැදුණම ඇස්තිබ්බොත් පේන මට්ටමනවා එක කාටුවවත් නවත්තන්න බෑ. ඇස්තියන මිනිසන් රූප පේනක නත්තන්න බෑ එක නිකම්ම පේනවා එක විපාකයක්න රූප පේනක විපාකයක් කැති වනත් පේෙනවා අ මැතුනත් පේනවා දැම් පොඩිලමකුට සැලසුම් කරලයා රූප බලන්නේ ගඩ බලානනක රොහ පේනවා. ඒන්ම කෝමාරි පේනවාන ඇැයි පේණ එක පරණ කරර්මින් හැදිච්චක. මෙ නාම රූපදධර්මයන් කියන පරණ කරමින් හැදිච්චක. එතකොට පේනවා පේන මට්ටමීදී තම ඉස්පර්ස වෙනවා කියන ඉස්පර්සා හාරය. ඇහේ ඇහැ ඇදිල කබලින් කාරහාරෙන් ඇහහි ස්පර්සයේ සිද්ධ වෙනවා ඉස්පර්සාහාරය කේලකට කියන් එතකොට ොද වෙන්නේ. සඥාවට වේදනාවට තල්ලවුවක් කම්බිෙනවා ආර මොක්කර නඩත්තු කරන් න සංඥ වේදනා නඩත්තු වෙනකොට සංඥාව වේදනාවට ගන්නකට ආකාර්ම දැස් කර ගන්නවා එකටකි ෙන මනු සංචේතන ආහාරය කිය. අරම ඇැස්සුනාම විඤ්ඥානය කොහ ැරි පිහිටන්ඩ පුළුවන් මට්ටමනවා. විඤ්ඥානාහාර. විඤ්ඥානෙ කොහේ හරිින් පිහිටන්න පුළුවන් මට්ට මෙෙනෙකට ආයෙත් කනපුන කෑමෙන් හැදන කයක් හැෙකු. ත්‍රායිත ඔයයි වැඩීමට. ඔකට අපි ධර්මීකයනෙ ආහාර චක්්‍රයේ කියලා අපේ දේශන විසිපහක් විතර තිෙනවා ආහාරංච පජානාතී කියලා. ඒක බැලුවම හරි. මයිතන YouTubeබ එක අපේ දේශනා දැනට පාලොස් දහකට වඩාතිය. යොක්ො. යටත් පිරිසෙන් දොළොස් දාහක් පත් විදර්ශනාව ගැෙන කපු. එතකොට දැම් මේ කණබොන කෑමින් හැදෙන මේ කය හැදුනාහට පස්සෙ වෙන ක්‍රියාවලයක් තිය නො එහනම් ඒක නාමකින් සබ්ේ සත්තා හරත්් ඉතික කියල කියැ එක කියන්නේ කෑම කියනක නෙමයි. ආහාර චක්‍රයක් මත උපන් සත්වයාද නූපන් සත්්‍යයාද පවතිනවා කියන කතාව. මොක තමයි ප්‍රධාන කතාව. ඕකටහි පින්නවත් ඒකනාාකින් සබේ සත් ආහරටිකකවේ අපිටොයි පැවිදි වවැඩන්න කාලේ ඕක කට පාඩන් කිරවා මෙලව අදහස පිට තිබෙනය කාලේ. හැබැයි ටි මේ දැන්තමයි තේරෙන්නේ ඒකනාමකින් සබේ සත් ආහරට්ටිතික කියන්නේ පටි්ච සමුපාදයකය. එන එක කියන්නමකදද පටිච්ච සමුපාදය කියයෙන් කෑයිමි ආහාර චක්‍රය ඇතුලෙ තියෙන්නේ පටච්ච සමුපාදයක් තර හකළුවා දැක්වීමක්න කනබොන කෑමිින් ඇහ දෙනවා කබලින් කාර ඇහ හඇදනාම හෙයිස් පර්ස සිද්ධ වෙනවා ඉස්පර සසාහාරය. එතකට සංඥාාවේදනාවට ආහාරය තම ඉස්පරසයේ. සංඥාාවේදනා ගැලුවට පසදැන් ඇසිං රූපයේ දැක්කහම සුකවේදනාවක් ඇතිවුුණාම්. අපි කතාරින්නේ සුකවේදනා උපන් රූපේ මතකතියාගන්නවා ඒවා ගෙදර ගිහින්තතියාගන්නවා අරගනනවා නඩත්තු කරනවා ආරක්ෂා කරනවා ඔන්න කර්ම රැස්සෙනවා. කර්ම රැස්තුනාාම විඤඥානයට තල්ලුව ලැබෙනවා. විඤ්ානාආහාරය කර්ම රැස්සනනික මනව සංචේද. විං්ාරයට අල්ලු ලැබනවා කර්ම වි්ාය කොහැ පැලවෙනවා. පැලවුනාම. ආයිත් කන බොන කෑමිින් නඩත්තු කරන කයයක් කම්බලෙනවා. ඕකට කියවා ආහාර වටය කියලා. ඕකටගෙනවා හා බුද්ධ දේශනා වෙත්තිී නොමකක්ද ඒක නාමකින් සබ්බේ සත්ව ආහාරටිත්තිකෑ කියන්නේ ඔන්න ඕකට ඕක නැතුම මේ බත්මා ලුපිනිිවලින් ජීවත් නති ඕක කියන්න දෙන්න නෑන කෑම ගැන කියන්න ඕන නෑ. හෝන මනුස්සෙත් දන්නවා කඇෑවාම බඩපිරෙනවා කයි පැවැත්මට ආහාරෝණ කියලා ඕන මනුස්සෙක් දන්නවා. ට ක්ම දුරජනන්සල ගේ ලාම කතා කියයිද. ඉම දේනාමකින් නාමන්චරූ පච අන දැ පොදදු කතාාව අපි කිව යිස්සල්ලම්ම කද පටච්ච සමුපාද. දේනනාමකින් නාමචරුව දැන් වෙනනදේ කියනවා. ඒකට කියන අපි ධර්මය කියල. දැන් වෙනදේ. ධර්මවිනී කියම. මේ වෙලාව වෙනදේ ලිහනවා ඒල් ඒ වෙනදේඇතුළේ අරබුදේ වැටෙන් නැතිවෙන්ඩ කරන්නවඕන ක්‍රා මාර්ගකින එක වින කියනවා. ඒකනනි දර්ම විනට කල බලන්නකිව. ඇබදුරජනසු පිනිිවන් පාන ලාවකිවවා මහනිනි අනාගත කාල ඒකාවි ෙක් කතා කියය එනිසා ඔගොල පුළුවන්තර දරමවිනීට ගලපලාා බලන්ඩ කියලා බුදුරජනසු වදාලා. තු රම විනට ගලපා බලන් කියනකොට අපේ ඔල්ලුවට එක පාරෙන් මන වද ්‍රි පින් ි ංග හ තිබ න්නේ. බදුරජස විටනුව පාන්න ලින්කිවෙව දරමීමටයි වීටයිගලපන ධරමී කියන්නේ පටිච්ච සමුපාද කවශල්ලය විනිේ කියන්නේ ආරිියෂ්ටංග මාර්ගි. ඔය දෙකට ගලපල බලනික තමයි මුළල බුද්ධ සාාසනීමම ආක්‍යාන. ඉලක්කයිලා. ත පොදුකතාවමකන්ද පටිච්ච සමුපාද, ඒක නාමකින් සබ්බේ සත් හාරද. දේනාමකින් නා පංචරූප. මේ වෙලාවී වෙන්න මොනවාද කියනවා. නාමරූප පහල වෙනවා. මේ වෙලාවේ ඔගොල්ල එකතු තී නි නාමකින් තිස් වෝවේදනා. ත්‍රිවිධ වේදනනාාව බිනන්දනේ වනති අපි වෙන වැඩමේ කියන්නේ. චත්තාාරිනාමකින් අරිය සච්චාන. චත්තාාරිනාමකින් කියනකට හතර කියනකට ආරය සත්‍යය හතරකෙනද. මේ බෙලාවේ එකනනාරරි සත්‍යය කියන්නේ චතුරාරිි සතතිය. මේ මලාවෙම ඔගොල්න්ගේ හිතට සිතුවිලි ගලාගෙන නඒකම දුකක් කියලදනවා. ඒ ලි ලීම දක් කියනක බුද්ධ වාසනය කියල දනවා ඉතින් දුක් සත්තිය ඇතුලි බලන්න කියනව ද කියනවා. සාමායකන කුරට චතුරයි සත්තිම් බලන්න බෑනනි පංචනාමකින් පංචුපාදානක් අද පහ කියන්නේ පංචස්කන්දය කියනවා. ඊට පස්සේ හය කියන්නේ ආයතන හය කියන මේ වෙලා වෙන වැඩිය. ආයතන පහවා පංචස්කන්දය කටක දැන් වෙන්නීම නාමරූ පහටගන්නවා මිනිස්සු විඳදිනවලෝක මේ විලාව වෙන දේ කියනවා අන දරම. මුලින්මකිවවා පටි සම්පත් පොදදු කතාවක්. දැන් වෙන ද එතරින් පස්සෙ බලන්න සත්්‍යනාමකින් සත්ත බෝජ්ජංග ආ විනය ගැන කියනවා. අට්ටනාමකින් අරියෝ අට්ටංගිකෝමක් බෝ විනය ප්‍රතිපත්තිය. ඊට පස්සේ දහය කියනකොට දසහන්ගේ සමන් අංග දහයකින් යුක්තාාරය මාර්ගය කියන. ඔක්කොම ප්‍රතිපත්තිය. ඊට පස්ස ප්‍රතිපත්්තිීන් පස්සේ මුුණ ගැහෙන්නේ විමුක්තිය සිත මිදන එක අමානිවන ඔක මේ දේශනනාක්තියන්නේ දෙැබලන්න ඔන්නම් ඔය දස ප්‍රශ්නී අල්ලගන දවස්ගානක් බණ කියන්න පුළුවන්. දෙැන මංකීපු කතාව පොදුකතාව කියනවා. ධර්මී කියනවා විනය කියනවා පරිච්චේ දයිවර කරලදා නවා නිවනි. දෙැබලන්න ඒක නාමකින් සබ්බේ සත්තා රටික පොදු කතාව. ප දැක්වනද ධර්ම කිය නොද නම මන් වෙලා නානමරු පහට ගන්නවා ත්‍රිවිධ ේදනාවහට ගන්නවා පචස්කන්දහට ගන්නවා මේ වෙලාේ ආරී සත්තියෙන් බලන්ඩ හුරු කරනවා යක්කම කියලද නොම ොක්කමද ධර්මය. ඊට පස්ස ප්‍රතිපත්තිය කියනවා සත් නනාමකින් සත්ත බුද්ජංගාටනාමකින් අරියෝ කොම ්‍රතිපත්තිනනි පපුරන් ඩෝන ඒටික කියල කතා විර කර. ත එනම් ඕක තමයි බුද්ධ දේශනාව ආඛ්‍යානය ඕක දන්නතුව ධර්මයටටාවට පස්ස ට පැටලෙනවා. දන්නතුූ දරමට එඩම හොදන. ොක දැනගෙන ධරමීට ආවහම ඕගොල්ලන්ට තියෙන්නේ. අර පිරිපු ප්‍රඥාවක් වඩන්නයි. ප්‍රඥාවේ මග පලාහවබෝදයට කිිට්ුවෙන්ෙන ප්‍රඥාවට මකද්ද කියන කිවේ. උදයත්ත ගාමිනී පඥ්ඥා කියලා. උදයත්ත ගාමින ප්‍රඥාවෙන් ලෝකයේ අනි්‍යයි කියලා බලඩවා නෙයි ලෝකේ අනිත්‍යයයි කියලා බලනක කොහොමත් හැකියාවක් වැදගත්නදේ තමයි. ලෝකයේ අනිත්‍යයි කියලා බලනක නෙමෙයි. තමන්ගේ අනිත්‍යයි කියලා බලපු සිත අනිත්‍යයි කියලා බලන ඕකම උදත් ගමනි ප්‍ර්ඥාව ඕක එක පාර කරන්න බෑ මොකද මේ ගේට්ුවෙන් එලියට යනකොටම ආයෙත් වටිනාකම පේර. එලියට ගාම ආයත් වටිනාක ේනවා මොකද ඔගුල් අර ප්‍රඥාව වඩන් නැතු ඇහපාවිච්චි කලොත් තමාරටම. ැ පඥ ප්‍රඥාවනි පිරසදවෙන්නේ පඥායි පරිසුද්ධතියනේ. ්‍ර පිස ප්‍රඥා පවිච කර කොු අය ෙලියට ගිහි අවබෝධය පි සහ පවිච්චිකලොත් හැදිය ලාව වෙනවාමඒරයට මේ වගේ දැ අපිම් ප්‍රජ්ජකක්ත්තියෙනවා ඒ ප්‍රරිජ්ජකය ඇතුළේ ප්‍රරිජ්ජක ඇතුළේ ගොඩක් බඩ මුතුත් තියන ප අපි ටැපි මේ වර්තමාන තියන ප්‍රජ්ජගක්ගමකු දැන් ඒ ප්‍රරිජ්ජකේ දොරෑරිය හම ලයිට් එකක් පත්තු වෙනවා. වැැහුහාම පත්තු වෙනවාද නැද් වැහහාම නිවලයනයි. ඇැි ප්‍රද් එක ැ දන්නම නැති විියෙකට කියන ඔයා දන්නවාද. ඔය ප්‍රරිජ්ජක ඇරියහම තමයි ලයිට් එක පත්තු වෙන්නේ වහලතියෙද නම් ලයිට් එක පත්වෙන්න ය වහල තියදි නිවි යි තියෙන්නේ ඇත්තද හෙනම් ගිහිම් බලමු කියලා ආයිත් තැල බලන. එතු රායත් පත්තු වෙළමයි පේන්. නෑ න මේ පත්තු වෙලා තියෙල ආයත් වහල කිවම නෑ ඔය වහලතියද්දි පත්තුවෙන් නෑ. ඕක දොර ඇරිියහම තමයි ඒක පත්ව හහින පොට බල ගින් කියල ආයිත්තර බලනකට අයිත්වල පිනෙන. ඔන්න ඔය වගේ. ඕගොල්ලට මේ කතාව මේ දරම සාලාව අපේ මේ හාඳදුරුවෝ මේ බනක්කොම ලෑස්ති කරලා කිව්වත් ඩන්නෑ. ආයිත් තෙලියට ගිහින් ඇහින් බලනකොට අන්නආත්ම රූපයක් නෙමේ පෙන ආත්ම රූපයක්මයි. නිත්‍යය වසයෙන් ඕගල දරු පේනවා ගෙදර පේනවා අඩම පේනවා කුම්ඹුර පේනවා බිරිඳ පේනවා ස්වාමිය පේනවා අම්ම පේනවා තාත් පේෙනනවා එතකට ආත්ම ලෝකයක් මයි ඇහැට අහුවෙන්. ඒක හරියටර ප්‍රද්්‍යක්ක ඇතනවා හලතයද නිමිලද තියෙන කියලා බලන්න ආයෙත් තැරල බැලවා වගේ. ඒකයි ප්‍රඥාව වඩඩෝ ඇහේ කෘතිය හරිම පටුයි ඇැ ලොකු සීමාවක තියෙනක නෙම දැ ඇහට ඇහි බැම්වත් පේ නෑ. ච්චරපටුයි. ඇහැට ත්‍රමාණයක් විතර යහු වෙන්නේ. මාන තුනයි ඇහැට අහු වෙන්නේ. එතොට ඒ ත්‍රිමාණයේ යථාර්ථයක් කියල තමයි අපි හිතාගෙන ඉන්නේ. කහරි මුලාවක් පින්වත්ති. එතුො ඒකට මොකද්ද කරන්නේ ප්‍රඥාව වඩන ප්‍රඥාව වඩන්න ප්‍රතිපත්තියක් බුද්ධසාසනය කර ලෝකේ කොහෙවත් හම්බ වෙෙන්නෑ. උදයත්ත ගාමිී ප්‍රඥාවන එක පාර පහල වෙන්නේ ප්‍රතිප්තිය ඇැතුලවෙෙන් එකට ඔය බුදුරජනසු වදාලෙක් තනා දහම් කොට්ටාසයක් මාස දෙකතුනක් දෙවුණු කරගන යන්ඩයි පන් කෝම දෙක් කරන්නේ දැ අපි තුම බොද්ජංග කියල එක පලවිනීකමකක්. බොජ්ජංග ධර්මවල පලවිනික මොකත්. ඔවු සති සම්බෝජ්ජාන්ගේ සති සම්බෝජ දැන් අපි ොකක්ද කරන්නේ යන්නේ. මොනවාහරි කරන්න යන්නේ අපි. අපි යන්නේ අපේ සිත අවබෝධ කරන්න අපේ ප්‍ර්ඥාව වඩන්න හැබැයි තියෙන ප්‍රඥ්ඥාව මදී බනාහලත් මදි මොකදෙල්ියට ගීම් බලදිය ආය ඇසැඉදිරිට රූපේන් ආත්මෝසෙම්ම වැටහෙනවා එනිසම් බනහලත් මදිී ඒ නිසා උදඇත්තගාමිනී ප්‍රඥාවෙන් තමයි අවබෝධය සෝතාපන්න වෙන්න තියන්නේෙ ඒක හදන්න්නයි දැමේ කරන්නේ මොකක්ක දෙද දැන් කරන්ඩ යන්නේ මන්ගේම සිත අවබෝධ කරන්්ඩියයන්නේ ප්‍රඥාවේ. සිත වඩන්ඩෙම නිමී යනෙ ප්‍රඥාව වඩන්ඩයි යන්නේ. ්‍යාව වඩන්න වඩන්න සිත අවබෝධ කරන්න යිතියෙෙන. සතිසම් බොජ්ජංගය කියල කැන තමන්ගේ සිත අඳුනාගන්නකම. සිතේ ස්වභාවේ ඇති වෙලා නැතිවෙල යනවා කියල වටහාගන්න එකට. ඒකන සතර සතිපට්ඨානිකයන සමුදේ දම්මානු පස්සීවා චිත්ස් මින්ං විහරැති වය දම්මානු පස්සීවා චිත්තස්මි සමුදේ වයදම්මානු පාසීවා චිත්තස් මිංහරති මහනි මේ සිත ඇති වෙනවා මේ සිත නැතිවෙනවා ඇතිවී ඇතිවි නැතිවි නැතිව වෙනවා ේගගේෙන් ඇති වෙලා නැතිවෙල යන නිසා මහණනි නුබලාටේ ේගේ අල්ලන්ඩ බෑ. එක දිගට පවතින ප්‍රවාහයක් කියල ඔගොල්ලු සන්තති ගනීකට අහුවෙලා ඉන්නවා. මහ මුත් සිත වේගේෙන් බිඳ ඇබිඳී යන ප්‍රවාහයක් කියලා සතිය ඇතුළේ සිහිය පිහිටුවාගෙන තමන්ගේ හිතදිහා බලන්න කියල දෙම. දැම් ප්‍රඥාව වඩලා සිත අවබෝධ කරගන්න එලිය මොකුත් කරන්න නෑ. ඕගුළු සුදු ඇන්දත්තකයි කළු ඇන්දත්තකයි අපි වැදගත් සාධකයක් විදිට සලකන්න නෑ. හැබැයි අප සංස්කෘතික මිනිස්සු නිසා පන්සලට එද්ද ඉතා පිළිවල්ට එෝ. ඒ නිවනට සම්බන්ධ නිසා නෙමි. නිවට සම්බන්ධ නෑ ඇත්තටම. ඒක අපි කරන්නේ අපි සංස්කෘතික මිනිස්සු නිසා. හො සංස්කෘතියට අභියෝගලුත් මොකුත් කරන්න බෑ. මේ පවතින සංස්කෘති ඉතාම හොඳ එක. අවස්ථාවට පුද්ගලයා නිවන එක. මේ දන්දෙන්්ඩෝන කටිනපින් අංකරන්න් ෝන මේ ආසන සලසන්ඩෝන මේවා පරමාර්ත සතතිය නිමයි. ඒවනාට මේ සංස්කෘතිය ඉතා චමත්කාර ජනකයි ඒවගේ පුද්ගලය නිවනවා. අවස්ථාවට හරි නිවනවාන එකකත් කොච්චර යද. අවස්ථාවට නිවෙන මොකද මේ කෙස් නිවරද්ධ කරන්න අගස්සල කෙලෙස් කලමනා කරනය කර ගඩ පායි එක පාරම විදර්සනා කරන්න බෑ මොකද හේතුව තමයි එයාට ක්‍රමණුකෝලෝ පිවෙත් පුරගෙනයන් ත සිතුවිලි කළමනා කරනය කරන්න න සතමයි සිතේ සිතුවිලි කෙස් සාහගත හල්ටික උදුර දාදන්න පුොන්ගේ ත් එකක පාරමයකරන්න බෑපින් නොත්. එක පාර කරණ්ඩ අන්ඩත් එ පා. ඒනිසා මේ සංස්කෘතික ධාරා ඔත් සහ මේ ගොඩනගපු අර්තයේ දැම්ම යාසන වුනත් සකස්කරපුයවා මේයි නිවදකඩ බෑ මෙ වටි නොවා. නිවන සබන්ධ කාව අපට ඉට පස්ස කකාරන්න පුළන් දැ මේ ක්ොම සසලාතයෙන් නිසා හැට ඉතා ප්‍රියමනනාපයි අපි සංස්කෘතිකයි, මේ සංස්කෘතික ධාරා විතා චමත්කාර ජනකයි, මේ සංස්කෘතික ඇතුළේ අපි ධර්මය තුළ ඉස්මතු වෙන්නයි මේ උත් සහ කර. සංකෘති රභියෝ කර මුහදත් කරන්න බෑ. ම රනාව ගන න ාාව ග පික් පද ින පසල් හ දර වැඩ මේ දැන් අපි දර්ශනාව ගෙන කරන්න කව ාවත් එයානට ධර්මයල්ලන්නබ. ඇයි මේ සංස්කෘතික ධාරාවන් ලැබෙන උපකාරයේ පොඩිියෙකුත් නෙමේ හැබැ මේකින් විතරක් කරන්න පුලන්දෙකුත් නෑ එන්සා අපේ පඩිතහා මුදුරු මේ දේශන අන්තිට මහරන්න හිට පුයක හොදයි. ඇැ මේ ලෝත්ත ධර්ම ගැන අපිතා කරන්නේ මිට ස්සලත් දේශනාවල කතා කරන්න ඇති. ඇැයි මේ අපි කරන කතාව ඇතුළේ කෙලෙස් පදින වචනයක් කතා කරන්නයක්. වච්චන මාත්‍රයක් නෑි ැ සාක් මේ දේශනාව ඇතුළේ රාගට අබමල් රේනුවක තල්ඩුවත් දෙන්න. එිනිසා මේ කතාව හොඳයි කියලා ම හිතරු. අවසාන වසයං කරන එක. එතකොට දැම් සති සම්බෝජ්ජන්ගයෙන් කරන්නෙමකද සිහිහ පිහිටුවාගෙන තමන්ගේ හිත දෙස බලනවා. පින්වත්ටි සිහිය පිහිටුවාගන තමන් ගිහිත දිහා බලනොකොට එක දෙ අයිතේරෙනමකක්ද. සිත ඇති වෙනවා නැති වෙනවා. සමුදේ දම්මානු පස්සේ චිත්ත ස්මිීගර් සිත හට ගන්නවා වයදම්මානු පස්සේවා චිත්ත ස්මිංවරති සිත නැතිවෙලයනවා. ඊට පස් සමුදේව දම්මානු පස්ස වා චිත්ත ස්මිංවරති සිත ඇත්තිව ඇතිව නැතිවි නැතිවෙන. සිතක ආයු කාලය කොච්චරද. චිත් අක්ෂණය යන්න හරි. සිත චිත් අක්ෂණය එකන සිත හටගත්ත තැනම බිදිල යනු. සිත හටගත්ත තැනම බිඳෙනවා කියලා දැක්කොත් කෝ දැම් මගේ කිය ලල්ලන්ඩ පුළුවන් ලෝකයක් කියලා මේ අන්නාබි රතියක් උපදින්න ගන්න. එක හරිපුදම ඉපි දිස්සනටර බොද්ජන්ගට කොක්කොම වඩාගෙන යනකො තම මට්ටමෙන්නේ. එතකට දැන්ා පින බෝම ලොකු අමාරුවෙන් ඔලට දාගන්නඩපා. බහෝම සැලැස්සු සැහැල්ලුවෙන් මේ කතා වහගන්න එක මේක කතාවක් නිවන පිණසූ දව්වෙනවා. නිවීම පිණස උදව්වෙනවා එතකොට එක පලවිනයකමකක්ද තමන්ගේ සිත අඳුනාගන්නේ එක. තමන්ගේ සිත කියව ගණ්ඩ තියෙන එකම ක්‍රමේ තමයි සති පට්ටානේ සිහය පිහිටවා ගන්නවා. කුමක් මතද ස පිටවට බාහිර ලෝක මත නෙම. සිතම ඒකන අර කරණය රතන සූත්‍රයතින් රතන සූත්‍රයතින එකතැනක යතින්දකීලෝ පටවිං සිතෝසියා මහනින චතුබ්බිවාතපියය සම්බහ හුළං විශ්වාස කරන් ඩිපා කියන. හළග විශවාස කරන් ඩිපා කියන. ඉන්ද්‍ර කියීලේ පොළොවයටට හොඳට හාර හිටෝ ගඩ කියන්න. යතින්ද කියල පටවිං සිතෝසිය පටවින් සිතෝසිය කියට පොළවේ යටම හිටෝ ගඩ කියන. පටවිං සිතෝසියා කියන්නේ. අප විශවාසේතයන් ඉද්‍රකීලේ මතමසක් හුළග මත නෙම එකක බාහිරූප සබ්දගන්දර පොට අබ දම ඔක්කො අපි වඳදවගේ පරිාරණය කනවා කනීව වෙනස් කරන්ඩියයන්න නිත්නෑ මකුත් ඒව වෙනස්කම්බල්ට යන්න කනබනේ වහම අපි වෙනස්කරන්ඩ යන්නන්නේ නෑ ඕගුලු කණබොන ක්‍රමී විමුක්තියට කිසිතු සම්බන්ධයක් නෑන. ඔගුලු කනබොන ක්‍රමී කිම විමුක්තියට කිසි සම්බන්ධයක් නෑ. එතුට මේ ඒනිසා ඇයි හුළඟඇත්ත අපිට අභියෝගයක් නෑ අපි ක්‍රමී මක. න්ද්‍රීලේ පොෝයට හිට ගස් ගනව වැඩේ ලේසිත්තෙක් අයි. පින්වති හොළඟ වෙනස් කරන පුලළන්ද පිට. දැහර පවගේකාලෙ හාන්දුර කෙනෙක් මේ දැංවැටක කාලෙකට කලින් අර පේ සානාසනම ගවගාතනනාකාරයට යද විරුද්ධ ගනි තියා ගත් කොමකක්ද නේද මකුත්තුන්නේ. ො ඒ ඒ හරියට හළ ගත්තෙක්ක හැපෙනවාගේ වැඩ අපි හළ ගත්තෙක හැපෙන්නේ ඉන්ද්‍රකීලේ පොවයටට හයි හටගන්න. නිසා තමන්ගේ සිහිය උපදවාගට තමන්ගේ හිත දිහා බලන්ඩ ලෝකයේ දිහා බලන්ඩුවන්නේ. ඇයි ලෝකේ නිවන්න කොඳද පින්නත්නම් ලෝකයේම කෙස්වලින් ගිනි අරගන ඉද්ද. අපිට පුළුවන්ද ලෝකයක් වෙනස් කරන්න. වෙනස් කරන්න බෑ අවිද්‍යාව ඇතිවනාම නිකන් අදහසේනව ලෝකේ වෙනස් කරන්න ඕෝන වගේ. නමුත් අවිද්‍යාවෙන් ලෝකයට ගහන හැම බලාෝකමේ අයායට ගහගන්නවා. අවිද්‍යාවෙන් ලෝකේ වෙනස් කරන්න යන හැම මිනිහෙක්ම එයා එයාගේ චින්තනයට යබියෝග කරන්න පින්වත්. වෙනදේකට නමි දෙැ මංගොට උදාාරණයක් යැන දැල් ලංකාවේ පහුග්ිය කාලේ මේ තැනින්තැන ගිනි තිබ්බා. ඔය පාරවල්වල හෙම මේ ගිනි තිබ්බා. එතවට ඒවා ගිනිි තියලා මේ සමර මිනිසන්ගේ බෞතික දේවාල්දවලට ඒවාට මේවට ගිනි තිබ්බා. තර ගිනි තියයාලා ඉගොල්ල ලොකුය මහිතනව තිබන ගෝල් පේස්සි එක එහෙම අරගලේ කියල වෙන කණඩායමකතු ඇ මිස්සු රොත්ත පිටින් හින් ඒවට සබන්ධ වනාක් ති මිනිසුන්ැත් කියන්න ොනොහර කතා ඇති. මම එකතාව ගැන නමී මම කියන්නේ. මේ මොකද මට දේශපාන මතවාදී ගැන කිසිම අදහසක් ඇතිකෙන. ම චන්ධය පාවිචි කරන්න ඇති කියෙනෙ කඇත්තරම. ඒ හඩේොහොමද ිරත්ම දන්න ඇති කෙනෙක් සමර් පුදදුම වෙන්නත් පුුව. එක කොහමද කරන්න කියන එක ගැනම දන්න එතව. ඉස්සරට මටහිම අදහසක් නෑ චන්දය පාවිච්චිකිරීම ගැනෙ ම දන්න එක. එත මේක දේශපාලන කතාවීම නෙමේ දැන් ගහිම කරලා කරලා අන්තිමට මොකදුණ. නිසගිනි තියලා උඩ පැනලා කෑගහලා දැ හොදයින අපි ඔන්න වැඩේ හොඳදර කලා කියලා කිව්වා. ඔක දන්න අදන සතිතුනකට කලින් සුදේශකටයතු අමාත්‍යන්සයෙන්. සුදේශ කටයුතු අමාත්‍යන් සෙන් මිලියන දෙදා සටසීකට වඩා අවෙංකලා. ඒ ගිනිතියපු සමහර මිනිසුන්ගේ ගෙවල් හදන්ඩ සුදේශ කටයතු අමාත්‍යය. දැන් අවිද්‍යාවෙන් ගහපු එකේ වැදුනිි කාටද අපිට මයි. ඇයි අප බදමුදල් සුදේකටතු අමාත්‍යන් තිය මිනිසුන්ගේ හල්ලිනේ. ලකයේ දිහා බැලුවත් පෙන් නැද අවිද්‍යාව සහ පදනම් කරග හේතු පල දර්ශනයක් නැතුව ෂනිකව ප්‍රතිශාර දක්වන්නඩ ගම යාටම ඉහගන්න ඒ සමා බුදුරජනක ශ්‍රාවකය හෙම නෑත්තට. බුදුරජනසක ශ්‍රාවකය වදු තැනක නෑ. ඒ නිසා පින්වත්නී දැන් එහෙමන ලෝකයේ දිහා බලන්න එපා සිත දිහා බල කට කිය නොමකක්ද සති සම්බොජ්ජංගය. ධම්ම ජේ දැන් අපි මේ මොකක්ද කරන්නේ උදයත්තගාමිී ප්‍ර්ඥාව හදනවද. උදයත්තගාමී ප්‍ර්ඥාව ප්‍රතිපත්තියන් විතර ඒ කෙරින්. ප්‍රතිපත්තියක් නැතක කෙරින් නෑ දෙවනි එක තමයි ධම්ම විජයේ බොද්ජාංගය. ධම්ම විජේ බොජ්ඥාගගේ කියන මොකක්ද. ධම්ම විජයේ බොජ්ජංගය කියර කියන්නේ ර්ඥාමින් දත යුතු යම්තාත් ධර්ම තියෙනවාද එක්කොම දැනගන්නවා කියනෙට තමයි දම්ම විජයේ බොජ්ජන්ගේ කියය. අවබෝධය පිණිස. අවබෝධිට ගොඩක්ෝ දැනගඩ ඕන්න. අවබෝධය පිණිස ගොඩාකේවවන්න. දැන් ලංකාවේ මිනිස්සු අලුතෙන් බණහොයාගෙනැන. අලුතෙන් කියන්න මකුත් නෑ. ඇැයි කියඩ වෙන්නේ එක වාර්යෂටන් මාර්ග කොටි සවපාදය. අයි මොන දලළුත් කත්. එ ඒ කතාව තමයි බුදුදහම ප්‍රධාන කතාව. එතුඩ ඒ ප්‍රධාන කතාව නැතුව ඔගොල අලුත්කතාහු යන්දයන් ඩිපා. එතකොට දැන් දම්ම විජයේ බොජ්ජන්ගේ දී අපි දකින්නේමකරද දැන් අපි සිතන අවබෝධ කරන අපි සිත දුක්ක සතතිය ඇතුළි බලනො. මේ සිත පවතින තා කල් දුක පවතිනවා. අන්න අවබෝධී පිණිස සිත පිළිබඳව යම්තා කරුණු දැනගන්නවොන්ට ඒවා දැගන්නවා. සිතමයි දක ෙනමක්වත්මේ දැන් සිත යතා පරිදි ක්‍රියාත්මක වන්න නැති තැනක දක දැනිලතිනද. නින්දීගත්ත වෙලාවක දුක වැටහිලාතියනවද. න එන සිත යතා පරිදි නැත්තන් දුක වැටෙන්නේ. කායික වේදනාවක් වනත් වැටහනවද පින්නවට නිර්වදරී කරා. එ සිත යතා පරිදි ක්‍රියාත්මක වන්න ඇ තැන දුක වැටහිෙන්නේ එහනම් දුකවනහි සිතමයි වෙනමකක් කොටමි. සිත කියන්නේ දුකටමයි දුක කියන්නේ සිතනමයි. සිතට සිතුවිලි ගලන තාක්කල් දුක ගලනවා. සිතුවිලි ගැලීමමයි දුක. එනන් මේ දුක විපදෙන හේතුවමකක්ද චතුරාරිි සත්තිම් බලනවා. සිත ඇතිවැඩ හේතුමොනවාද පන්නත්න ඒ ඒ මොහොතේ රාගසිත උපදින්නේ එක්කො දැක්කව දෙයක් නිසා එක්කො අහපු දෙයක් නිසා එක්කො දැනුණු දෙයක් නිසා එක්ක හිතුණු දෙයක් නිසා. අහන දකින දැනෙන හිතෙනකම නිසා තමයි ස්ථත උපදින්නේ. ඒ අපි කෙනවා සිත හට ගන්නේ මොකක් නිසාද. නාමරූප ධර්මයන් නිසා. සිතහට ගන්නේ නාම රූප ධර්මයන් නිසා. සිතේ නිරෝධයමකක්ද. නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට සිත නිුද්ධ වෙලා යනවා. නාමරපධර්ම නිරුද්ධ වෙනකොට පින්නත්නී සිත නිරුද්ධ වෙලා යනවා. මේ පේන මට්ටමේදි රාගගේ ඉපදනාට පේන එක නිරුද්ධ වඋනාම රාගේ උපදින්නේ. හනකොට රාගේ ඉපදුණනාට ලස්සනයි කියලා. එහෙික නැවතුනාමරා ඉපදෙන්න නෑන ඊය දැක්කේවා ගැනත් මටාදරාගේ උපදෙනවා. ඊය දැක්කේවා ඇහර අනම රගේ පදිනි මානසිකත්ව හර මනු සපස්සේ නිසා. ඒනම්මීබෙලාවේ නාමරූප ධර්මයන් නිසා සිත හටගන්නවා නාමරූප නිරද්ධනොට සිත නීරුද්ධවෙල යන. ඔන්න ඔය විදියට බලන්ඩ බලන්ඩ ධම්ම විජේ බොජ්ජන්ගේ මයි වැඩෙන්න්නේ. වෙනමක්කත් නෙම මොකදද වැඩන්නේ. දහමයේ බොජ්ජන්ගේ ඊට පසි තේ ආස්වාදයක් දැනගන්නවා. සිතේ ආවාදයක් තියනවාද නැත්ත තියනෝ. ආස්වාදයක් නැත්තින. සිතේ ආස්වාදයක් තියනවා. ඇැ එමොත් තියන සිතේ ආදීනවත්ති නැයි ත බිඳනෝන. ආසාවාදය ඇති වුනාම ඒක බිඳිලයනකට ආවාදය බිඳිලයනකොට පින්වත්නී ආයත් තර පටන ගතයබෙනවා. සිතේ නිස්සරණය කියලෙක්කුත් තියෙන. සිතින් නිදහස් වෙනවා. සිතට චන්දරාගයෙන් අර්ථය දෙන්නේ. ඔන්න එවිදිට දැනගන්න එකට අපි කිය නොමකක්ද දම්ම විජේ බොජ්ජන්ගය කියල. තුන්ගෙන එක මොකන්න. මකත් තුග වීරය සම්බෝ්ජන්ගේ. වීරිය කියනෙමකක්ද. එතකට මෙයාට තේරෙනවා. මේ සිත අවබෝධ කරනයක මයි මං කරන්න් ඕන කියල වීරයක් එනවා. සිත අවබෝධ කරන්න ඕන අවබෝධ කරණ්ඩ ඕන කියලා වීරයක් කියෙනවා. සිතත් සිතුවිලිත් කියන්නේ පින්නත්්‍ය අකුසලය සිතේ නිරෝදය කියන්නේ කුසලේ අනෝකරතම වීරිය බොජ්ජන්ගේ කියන්. ද වීරිය කියන තැනක ධර්මී කියනවා නීද කුසලයයි අකුසලය කියලා. උපන්කුසලයේ පවත්වනවා නූපන් කුසලේ උපද්දවනවා උපන් අකුසලේ දුරවා නූපන් අකුසලේ නූපදවල. එතට මෙතන සිත සම්බන්ධව නූපන් අකුස අකුසලේමකක්ද. සිතත් සිතුවිලිත් අිනන්දනය වෙන මට්ටම. කුසලේමකක්ද සිතෙන් මිඳනක. ිට චත්ත විමමුක්තිය කියල්. මොකක් දෙකට කියන්නේ චිතව විිත්ත මමුක්ති තයි කුස්සලේ දොර දැ මතන උපන් කුසල් නූපන් කුසල් නපන්ක් කතාවිදි කටිනි පින්කං සංගිකධන වැසිලිගැසිගි කදන අ අටමා කුසල් කියන අපි මෙිතන්ට ගන්න. ඒමිකන්න නෑනේ මෙතන්ට ගන්න. ඇයි අපිට වෙන කතාවක් නිමීක ඇතුලිතිය. එත ොට දැන් කුසලේ මොකක්ද. තමයි චිත්ත විමුක්තිය සිතෙන් මිදනක සිතා අවබෝධ කරන අවබෝධ කරලා තෙන් අකුසලේමකක්ද සිතා අබිනන්දනීවිෙනක සිතා අබිනන්දනී විනි අන්න එතකොට ඕක දැනගන්නට ඕක දැනගෙන කුසලේ මත වීරිය කරන එක අපි කියන ොමකක්ද ඕකක්දකර වීර්ිය සම්බෝජ්ජන්ගේ කියලා ඔන්න ඔය වැඩේට එකතු නාම ඊළංග බොද්ජන්ගේම කකද. ම්බෝ ප්‍රීති සම්බෝජ්ජන්ගේ කියන්නේ මේ විදියට සිත ඇතිවෙලා නැතිවෙලා කිය අනවා කියලා දකිනකොට අලාවකික ප්‍රීතියක්ක්උපදින ගන්න. එක ලෞකික නෑයට සිතුවිල ැලීමමත නෙමි. තැන් ගුලු දන්නේ සිතුවිල ගැලිීම ඕකර කියන දරමී යතෝ යතෝ සම්ම සති කන්දාානං උදයක්බයන් ලබති පීති පාමොජජ. එ මහනිනී යම්විදිියකට සිත ඇතිවෙලා නැතිවෙලා යන විදිිය දකිනවද. යතෝ යතෝ සම්ම සති සිහියෙන් ඒක දකිනවද කන්දාානං උදයබ්බයන් ලබති උදයක්බ්‍යයන් ලබති. ඇත්තිවෙලා නැතිවෙලා යන විදිිය සිත දකිනවද. ලබති පීති පාමොජ. එක බලන්ඩ බලන්න ාහනිිනී ප්‍රීති පාමජ්්‍යයක් උපදි නො එකක ලෞකිකනෑ. අරමුණ ප්‍රතිබද්ධන. දැන් අපේ අම්ප්‍රීතියක්කිි දනුව ඒ එක අරමුණු ප්‍රතිබද්ධයි ඕක ම ප්‍රීති සම්බොෝජ්ජන්ගේ කිය කිය. ඉහ වහ කියල ප්‍රීතියක් උපද නෝ. ඊළඟ බොජ්ජන්ග්‍රමකක්ද. පස්ස පින්නත්ති මේ රූපය හට ගනි සිටානු දැන්ම මේ අත උත්සන්න ගොඩ මම්මි බන කියනකොට සිත තුලින් අත උත්සන්ඩෝන කියලලා අදහස ඉන්ඩෝන්. එත කොච්චර වේගෙන් සිත ිදරවාද. මේ අත උසන්ඩෝන කියලා හිතින් අර්ථෙන් ඕන විතරක් නෙම මේ සිතින් චිත්ත කිරිය වායෝධහතු කෙක්ුත් නිපද වන්්ඩෝඩ. මේ අත උසන්න බෑනැත්තා. උත්සන්ඩන ඔසවන බවට සිතක්තියෙන්ටත් ඕන සිතිං චිත්තකිරිය වායෝධාතුව නිපද වඩත් ඕන මේ රූපයයේ සම්බන්ධ ශ්නාාව පද්ධතියාදී තා පරිදික්‍රියාත්මක වන්නත් ඕන එකන නාම රූප ධර්මය අන්‍යම්‍ය වසිංහ පිෙනවාක කිය. සිතතියන්නත් ඕන සිතනැතමකුත් කරන්න බෑ. සිත තිබ්බාම පින්නත් සිතට අනුව පින්නත්න සිතින් නිපදවනව වායෝධාතුුවක් චිත්ත කිරිය වායෝධාතු කෙලෙගර අපි කිය. සිිත්තකිරිය වායෝධාතුූ නිපද වනකොට ස්නා පද්ධතියාද අතා පරිදි ක්‍රාපක න ම ඔස වන්න පුළවා ඔස්ස වන බව ය හිත ඒවෙලාව ිදිලයනකට ආත්මා තුළ අ ධර්ම විතාර්කාටකගනු මංගේෝව අනු කතා කරන. කුච්ට වේග ඩුන් ද බ. ඉතින් හොයන්න්න බේ තමයි. මේ ඒකත් නිසාම තමයි බුදුරජන්සේ මහනිනිි සිතක කියන්නේ මයාාවක් කියල වදාලි. සිත කියන්නේ මායාවක් කියල බුදුරජනස වදාලයකයි මායුපමංච විඤ්ඥාණන්. හනි ොන්ඩ ැකම එකක මයාාවක් වගේ ඇයි. නිරම්තරයේ කොචර මයාවක්ද කියලා නිකං හිතල බලන්න පෙන්වත් නිරම්තරයෙන් බිදිිදිී යන තක් සදාාථනික ලෝකයක් මවල පෙන්නවා. හැම වෙලාවකම බිඳබිඳී යන ප්‍රවාහයක් සද්ධාතනික ලෝකයක් මවල පෙන්න්නනවාද නැද්ද පන්නනවානි පින්නත් නීති මුලාවෙන වකික පුදුම දෙයක්ද. බුදුරජාණන් වහන්ේ ධරම හරේ ප්‍රශන විසල ව න ම නැ පිත්. ඒ නිසා අපි වෙන දටත් වඩා අබුදුර ජනස සරණයන්්ඩෝ. නනිසා අපි මේ හාමුදුරුව මාසයක් බනව කියේක සුන්දර දෙයා. ඔහල සතුටුෙන් පේ ගැන. මේ ලැබුණු ප්‍රතිලාවේ ස්මතු කරලා දක්කොපු වෙලාවක්ික. එදකට දැන් පස්සද්දිය කිය ගැන සිතට අනුව රූපය හටගන්නවා. දැන් සිත තුළ ප්‍රීතිය හටගන්නකොට. ඒ සිතට ප්‍රීතිය හට ගන්නකට එක යි දැන එක ගොඩක් ත ලා ඩග දැ ෙ. සිත අනුව රූපයේ නිරුද්වෙනවා හටගන්න. බලන්න ක රාගේ වගේ ඇතිවෙනකට සරිරේ හෝමෝණ ප්‍රියාකාරත්තුව ඇතිවෙනනි. දේශේ වගේකක් සිතේ හට ගන්නකොටම දාඩිය දානවා ඇස් දෙක රතුවෙනවා ඇඟ වවලනවා රුදිර සංසරණ වේගේ වැඩි වෙනවා. සිතේ බය ඇතිවෙනකොට පින්වත්නී සම්පූරණයම ඇඟ සීතලවෙනවා ධාඩියදානවා බයවෙනවත් ඇතිගන්නවා ආශවාස ප්‍රාශ්වාසපවා වේගවත්වනෙන ඇයි. තටනුව රපේ හටගන්ුව එකක ධර්මී පවිච්චි කරන වචනය තමයි චිත්තජ රූප සිත්්තටානුව රූපය හටගන්නවා. ඔන්නඒ අර සිතේ ප්‍රීතිය තියන් නිසා කායික සැහැල්ලූකුත් දැනෙනවාඒට අපික නොමොකක්ද පස්සද්ධි සම්බෝජ්ජංගය කයටත් දැනනෝ. ඊළංගික මොකක්ද. සමාිය සමාධී සම්බෝජ්ජන්ගේ මොකන්ද පිනත්නේ සමාධී සම්බෝජ්ජන්ගය කියන්. සමාධි සම්බෝජ්ජන්ගේ කියල කියන්නේ අන් කවර දෙයක්වත් නෙමේ. සමාධ සම්බෝජ්ජන්ගේ කියන්නේ පින්වත්නී තමන්ගේ සිත අවබෝධ කරනකොට සිත විසිරණයක නවතිනවා. ඇදැන් සිත සම්බදධ නොෙක්විදිටදැන් තේරුම් අර්ගෙන තෙරුම් ර්ගෙනනයාව සිත විසිරණයක නවතිනවා. සිත පින්වත්නී අවබෝධ කර අවබෝධ කරන්න නිවෙන කිවින්. දැන් වෙන දවගේ අරමුණු මත සිත විසිරෙන්නෑ සිත බෝම එකඟවෝ පවතිනවා. නොයෙක් සිතුවිලි මත හිත අරමුණු ප්‍රතිබද්ධවා අරමුණු හභාගෙන යන්නේ නෑ. ඒ නිසා අපින්නත් නයාාගේ සිත බොහෝම සන්සුන් එකට අපිේ නොමකක්ද. සමාධි සම්බෝජ්ජන්ගේ. අන්තිම එකමකද. උපෙක්කා සම්බෝජන් උපේකා සම්බෝජන් කියනම කදන්නනද අර හිත කුසලේ මතම පිහිටලයි ඳලා විසිරෙන් ඇතුව තිිල බිල බිල තිබලා එක වෙලාවක පින්වත්න සිත ඇතිවෙන ැතිවෙන බවයි ක්කම දන්න නිද මුල ඉදලා ඒ නිසා පිවත්නඒ අවස්ථාව හිත විතර්ක වලට ඉඩවින්න්න ඇතුව සම්පූර්ණය හිත මැදහත් වෙන්න ගන්නවා. සිත පන්නත්න සුකවේදනාවයි දුක්වේදනාවයි දෙකම ගැන මැදහත් පෙන්න්න ගන්නවා. අතීත සංස්කකාර අනාගත සංස්කාරනුව හිත යන්නෙීමම අර මාධීෙන් හොඳ ල්ුවක්ල බිලතියෙනවා සිත මේ වෙලාවම පවතිද ගන්නවා. නමුත් අපි මේ වෙලාවේ සිත තියාග ඉන්නකොට කීවතාවක් ෙදරට යනවද කීවතාවක් පන්සලට යනවාද හෙට කෙරෙනේ ගැ කල්පන කරනවා ද ිය වෙච්චව ගෙන කල්පන ොඒක්කාරයේ සිත අතී නාගත සංස්කාරානුව හැසිරෙනවා. පින් අත්niි මේ විදියට දකිින්ඩ දකිින්ට අත්තීත අනාගත සංස්කාරානුව හිත හැසිරෙන්නේ. බොහෝම සන්සුම් පින්වත්නී සිත බොහෝම සංසුම්සිත මැදහත්ව පවතිනවා. ොට සිත හේතුන් නිසා හටගත්ත පලධර්ම හේතු වෙනස්වීමෙන් වෙනස්සී යනවා කියලා සිත හැම වෙලාවකම මැදහත්ව පවතිනවා. එතකොට සිත පින්න්නත්ි මේ වෙනකොට යම්කිසි චිත්ත සමාධයක් තිය නොන ඒවා ගැත් සිත මැදහත්වෙනවා. පල සමාපත්තියක් ති බොත්් ඒ ැත් මැදහත්වෙනවා. සමාරවිට මේ වෙලාවේ සුකවේදනා දුක්වේ දන ඔක්කොම ගැන මදහත් වෙනවා. බෞතික භෞතික දෙව හැම්ම දෙයක් ගැනම සිත මැදහත්. ලෝකම පෙරලුනත් පන්නත්නිි කඩා වැටින් නැති හිතක් ඇැති වෙනවා. ඔය විදියට බලබලා ඉන්නකොට එක වෙලාවක පන්නත්නී මැදහත් භාවය සම්බන්ධ සියුම් දැනීමක් විතරක් ඉතුරු වෙලා අනක් සියලුම සංකකාර හින් ගැලවිලවා. මැදහත් භාවය සම්බන්ධ සිතක් විතරක් තිබිලා අනක් සිතුවිලි සියල්ලම හිත තුළ විරහිත වෙන්න ගන්නවා. සිතුවිලි සියල්ල විරහිත වෙන්න ගන්න වා පින්නවත්නී. කෙස් සිතුවිලි මොකක් පත්නයක රූපේයන එක නවතින් නෑ. වෙනදා වගේ රූපේ නෝ සබ්දෑහනවා ගඳසුවන්ඳ දැනවා. නමුත් කෙලෙස්සාහගත සිතුවිලි හිත තුළ විරහිතයි. ඔන්න ඕකට තමයි ඕකේ කූටප්‍රා් කෙල්ලවරට තමයි කියන්න නිපින්නත්නී නිරෝධ සමාපත්තිය කියලා. නිරෝධ සංඥාව කියන් ධර්මී වචචන දෙකක් තියෙනවා නිරෝධ සංඥාවසා සංඥා නිරෝධය කියලා. සඥඥා නිරෝධය කියලකැන රූප බලනක නවත්ත නවා. කෙලෙස් ඇතිවෙනවනන් රූප බලනක න ඒක සාර්ථකන. අපිට බුදුරජන් රූප බලන්ඩ පා කිවෙන. සබ්ධහනික නවත්තන්න කිවෙන. බුදුරජනමකත්ද අප අනු දැන වදා. බදුරජණසය අනු දැන වදාලේ පින්වත් මහනින රූප දකිනකොට දකිින් රූපය අරමයා කෙස් තීන්ත එත් කරන්ඩි පාන්නේ කරකිනව රෝධ සංඥ්‍යාව. සංඥා නිරෝධයක යන රූපේට අභියෝග කරනවා නිරෝධ සඥාව යන රූපය අරභයා කෙලෙස් ගතියට අභියෝග කරනවා. රාධදේශමෝහ උපදින්ද දෙන්නේ. ඉන්න ෝ ර්ය ෂ්ාගික මාර්ගි ඉස්රහට වඩාගන වඩාග නෙනකොට මැදහත් භාවේ සම්බන්ධ සියුම් දැනීමක් විතරක් ඉතුරු වෙලා සියලුම සංස්කාර නිරුත්්ව වෙනවා. දෙැම් මැදහත් බව විතරයි හිතේතිය. දෙැ එ සමාර්කම මේ කවරටි කෙනෙක් මියගියත් සිත මැදහත්ව පවතිනවා ඇඩන ඇඩ නැදමට ඒ පේ මහත්තයක්කිව මේම හොඳට දියුණු කරන යන කෙනෙක් මේ පෞගි දසල් රියානතුරක් වුණා. තින් ඒමහත්තයාගේ ආවාහවර්දන්නේ මේ බීපු මනුස්සෙක් ඇවිල්ල වාහන හැපිලා ඒ මනුසය යික ඇලලා වාහනි වැදදිල ඒ මහත්තයා දැම වෙනක රවාලඉන්නේ. එතොට ඒ මහත්තම ඉජිනරුමහත්තේ. ඒ මහත්තය මට කිව්වා ඒ මහත්තවය බෝහම අසාධ්‍ය මට්ටමින් එකකන ඒමහත්තය අසනීපෙන් ඉන්නේ. ඉන්නගව මට කතා කරලකිව ස්වාමින් වහන්ස මං මේ කතා කළ පින් දෙින්ඩ කිව්වා. මහ දැගව ඒ මහත්තයා ආමාරුවෙන්න්නේම එතුට ඒ මදිවට පින්න්නත් අරක්සිඩ් වෙච්ච රුණයක් මිය ගිහින්නර ිත්වවාපු මනුස. මම ම ම දන්නන්නේ මයිනට ගන්න නම නිි පත්ගේ හල හන වදිනවා. එතකට මේ බිපරි ද වෙච්චේ එක. එතකොට මේ මහතයක මම්ම මේ ගත්තති ස්වාමින් වහන්ස පින් අනු මෝදාන් කරන්න මඟව ඇයි කියල් වාමින්න් වහන්ස මේ වගේ දෙයක් උනහම වෙන දනම් මම හරීයට කලබල වෙනවා. පුද්දුම තරංකා ස්වාමීින් වහන්ස කිසිම කැලබී මක්නෑ හිතේකිවූ. පුද්දුම සන්සුන් මහත්තෙලා ආවංකව ධර්මයේ දියුණු කරනය. ස්වාමින් වහන්ස අබමල් රේනුවක වෙන සට්නේ. මගේමින් දැන් ඉලයට දෙකක් කැඩිලා කියලා කියනවා. ස්වාමින් වහන්ස මට වේදනාවත් එච්චර වැටහිෙන්නෑැකිව. එකතුක හිත මැදහත් වෙලා මැදහත්වවෙල ඔය වගේ නෙමෙයි මැදහත්වෙලා මැදහත් වෙලා මැදහත් භාවේ විතරක් කිතුරු වෙලා සියල්ලු කෙලෙස් සිතුවිල නිරුද්ධ වෙනවා. එතක්කට එදරම කදන්නට කරන්න ඕනෑ. අන්න ුදඇත්ත ගාමිනි ප්‍රඥාවෙන් දැම් බලන්න ගන්න. මොකක්ද. මැදහත්වෙච්ච සිත දිහා බලනවා. ඒත් සිත ගැනත් මේ සිතත් අනිත්‍යයි නේද කියලා තවසිතකින් මැදහත්වෙනවා. ඒ සිතදි තව සිතකින් බලලා මේ සිතත් බිඳිබිදිී යනවනේද කියලා ඒ සිත ගැනත් මැදහත්වෙනවා. මැදහත් වනු සිත ගැන ආයුත් බලලා ඒ සිත ගැත් මැදහත්වෙනවා. ඒ සිත් හතක් කටක් නමයක් එකකොළහක් විදිර පිපස්සර බලනකොට මැදහත් භාවය සම්බන්ධ ඉතාම සියවුම් දැනීමක් ඉතුරු වෙලා ඉතුරු සියලු සංස්කාරණය රුද්ධ වෙන. දැම් මැදහත් භාාවය විතරයි. එතකොට දැන්ඒ එක ඒක ඒ නැති කරන්න බැබෑ. ඒ මැදහත් භාාවයතන් මැදහත් භාවයට දැනෙන සිතතින් ඒක නිරුද්ධ කරන්න බැපින්වත්න්නේ. එතකොට එයා ඒක විිදර්සනාර නොකෝමද. ඇයි මටම මැදහත් බව දැනින්නේ. ඇයි පින්නත්න්නේ මැදහත්භාව දැනින් මැදහත්භාවේ දැනන්නේ සිත යතා පරිදි ක්‍රියාත්මකයි. ඔන්න දැන්යා බලන විදිිය. මේ සිත යතා පරිදි ක්‍රියාත්මකයි, හදවත මොලේ තවම වැඩ කරනවා ජීවිතේන්ද්‍රිය රූපයේ බිඳිල නෑ. මම ගැඹුරු නින්දකට වැටිලනෑ සිහි විස්ඥ වෙලා නෑ. ඒනිසා මැදහත් භාවේ ගැන දැනෙනවා. ඇයි මේක දැනෙන්නේ සිත පැරණි කරර්මවලින් හදලතිය නිසා. ඒ එකන රහත්තුනත් පිරිණුවම් පා නැති රහත්වනා කියල පහුවන්ද පිරිණුවන් පාන්නේෙන් සමහරදුක ඉවස්සගනින්න්න. සාරිපපුත්‍යයන් වහන්සේ ලේ අතති සාරය හදිලා පිරනුවම් පාන. ඇයි ඒක රහත්තු නෑවත්ද නෑ පින්නත් පැර නිකාරමමුූලින් හදපු තත්වේ ට අභියෝග කරන්න බෑ රහත් වන. රහත්වේ කන නැවත පුනර්භාවය කර යන්න ඇති මට විතර. එතුක ඒකන මේ යා තේරුම් ගන්න මකක්ද මැදහත් භාවේ දැනන් හදවත මුලේ වැඩ කරනවා. එඒ රිදි ාමක වන ම ගැබරු දක වැටිලන ජීවි ද රපේ බිඳ ටිලන ජීත දර ර ර ස් කාාසි. ඒනිසා එබන්දුු සිත ඇති වෙනකොට පින්වත්නි මරණය තමයි අපේක්ෂාවටන්න. කනනි කල්බල වඩත්පුලන් යදහසට එතකොට එබන්දුු සාාවක එකනවේ රහන් වහසේලගේ තොරතුර ලන්නු තේර ගාතාවල යීම මෙෙමයි. මාසයක් වැඩකරපු මිනිහෙක් පඩිය බලාපොරොත්තු ඉින්න ොගේ මහනිනී ආයුස්මතුරි ම මරණයයි බලාපොරොත්තු වෙඉගෙන්න. ඇයි කළ යුතු ේ රහතන්ස්ත කැන කියද්දිත් තෙම කන තන් කරනීයන්. උසිතම් බ්‍රහ්ම චරියන් කරන්්ඩෝන වැඩේ කරලා ඉවරයි. බඹසර නිවාවෙලා ඉවරයි. නාපරං ඉත්තත්තායිති පජානාති කළ යුතු සියල්ලම කරලා ඉවරයි. දැමොකක්ද. මැදහත් භාවය සම්බද්ධ සියුම් දැනීම. ඒ ව වන ො නවත ාවයක් හැද ැතුවම ව යන වයි බඳදුත්තම දන්නවා ඒකට උපක්කා බොජජන්ග කියල ඔන්න ඔොතන මයි අ උදයත් ාමිනී ප්‍ර්ඥාව පදන. දෙමලනක ොජ්ජන්ග ධර්ම ගන සිේ අදහසක් නැකන ගු තා ලස්සන පාඩමක් අපි කියලදම්. ඒකම ඇති දර අවබෝධය කනාා යන කෙනෙක් මේ දේශනාවේ සාරීතා පරිස්සමින් මනසට ගොඩනගාගන ප්‍රමාණන කකල පූහු කරගය ඒගොල්ලු නොබෝකාලෙක නිව යනවා කොච්ච කාලකදග අපි දන්න. බුරජාන්ොසට මහිතේෙරෙන්නේ. ආසයා අනුසේ ඥානයට ගෝචරයව නිසා හිමඥානය පපිට නැති නිසා අප ඒ වගේ බලාපොරොත්වෙන්ටිපා. ධර්මස්ත්‍රවනය කරපෝ බැහැම දෙනාට මේ කුසල් නිවන් දොරටුවක් වේවා. එවගේමඒ පිනතුන් නමින්මියගේ සියලු ඥාතීන්ගේද බවගාමී ජීවිත සුවපත්වේවා. මේ විහාර පම්පරාවේ වැඩසිට අපවත්වී වදාළ පූජනය මහසංඟරුවන සේම ලක්වාසී ලෝකවාසි. අපවත් වී වදාල් සියලු මහා සංගරත්නයට මේ කුසල් නිවන් දොරටුවක් වේවාක අධිෂ්ඨාන කරන. අභිවාදන සීලිස් නිච්චංබද්දා පචායිනෝ චත්තාරෝ, දම්මා වඩ්ඩන්ති, ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේ වච අතෝ නි්බාන සම්පත්ති. यमीनाते समीज्जतु